හිතාමිට්ටුවනි. නාමල් රාජපක්ෂට මස් 250 දීලා ජීවත් වෙන අලුත්ම බඩක් ගැන මේ වෙනකොට වාර්තා වෙනවා. ඇය කජු සංස්ථාවේ සභාපතිනිය. නමින් සාරංග. සාරංග කළු කබායක් අඳගත්තු ආම්මණ්ඩි කෙනෙක්. එහෙම නැත්නම් අලුත් කඩේට ගිහිලා කළු කෝට් එකක් දාගෙන මේ වෙනකොට රාජපක්ෂලට මස් 250 දීලා ජීවත් වෙන කාලකන්ණි ගෑණියෙක්. නාමල් රාජපක්ෂට මේ ආම්මණ්ඩි අඳුනලා දීලා තියන්නේ දිලුන් අමුණුගම. දිලුන් අනුගම කියන්නේ මේ රටේ නිල වශයෙන්ම කසාද තුනක් බැදලා වෛවාහක නීතිය ප්‍රසිද්ධිය උල්ලංඝනය කරලා හැබැයි කිසිම කරදරයක් හිරිහැරයකින් නැතුව ජීවත් වෙන ජාතියේ කාලකන්ණි. කොහොමදත් අපේ රටේ දැනට පවතින්නේ නරිණියාය. දිලුන්ලා වගේ පරියෝ කරන්නේ සිංහව පස්සේ ගිහිලා සිංහ කාලය මස්ටික කාලා ඇට ටික දාලා ගියාම ඇට ටික ලෙව කන එක. විශේෂයෙන්ම මේ වෙනකොට නාමල් රාජපක්ෂට මුලින්ම මේ බඩ ගෙනත් දුණු දිලුන් අමුණුගම මේ වෙනකොට මෙය කාගේ සුන්දරියක් බවට පත් කරලා තියෙනවා. මේ වෙනකොට මේ පිම්පි වැඩේට සම්බන්ධ වෙලා තියෙනවා බඳුල ගුණවර්ධනට උදව් කරන තවත් පරේ. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙක්. මේ වෙනකොට වැඩ කරන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයේ. නම කුෂාන්. කොහොමදත් කුෂාන් කියලා කියන්නේ නාමල් රාජපක්ෂලට විතරක් නෙමෙයි බඳුල ගුණවර්ධනටත් මදි නොකියන්න කඩේ යන ජාතියේ කාලකන්ණි. මේ වෙනකොට සාරංග හතරවටේට ගෙනහිලා එක එකට දීලා ජීවත් වෙන ජාතියේ පරයේ තමයි කුෂාන් කියලා කියන්නේ. කොහොමදත් මේ වෙනකොට මේ අම්මන්ඩි තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා විතරක් නෙමෙයි රාජපක්ෂලට අපේ ජීවිත විනාශ කරන්නත් උදව් උපකාර කරමින් ඉන්නවා. මිත්තුරුනි, කුරුඳුවත්තේ තියෙනවා මේ රටේ කාලකන්ණි දේශපාලඥයෝ විශාල ප්‍රමාණයක් බිහි කරපු, පාලක විශාල ප්‍රමාණයක් බිහි කරපු කාන්තා විද්‍යාලයක්. එහෙම නැත්නම් පිරිමින් ඉගෙන ගන්නවයි කියලා පෙන්නන පිරිමි පාසලක්ලයි කියා ගන්න ප්‍රසිද්ධ කාන්තා පාසලක්. මෙන්න මේ පිරිමින් ඉගෙන ගන්නවයි කියන, එහෙම නැත්නම් කාන්තාවත් පිරිමිත් නොවනේ උන් බිහි කරන මේ ප්‍රසිද්ධ පාසල, නැත්නම් කුරුඳුවත්තේ මේ පාසල ඉස්සරහා තියෙනවා ඔරියන්ට් කියලා ක්ලබ් එකක්. මේ ක්ලබ් එකට මේ අම්මණ්ඩි නිරන්තරයෙන්ම එනවා. නිරන්තරයෙන්ම එන්නේ එතන ඉන්න පිරිමි ගණිකාවෝ හම්බු වෙන්න. මේ පිරිමි ගණිකාවන්ගේ ලම්ලයිස්තුව සහ ඔවුන්ගේ විස්තර මින් ඉදිරියේදී අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙතනට මේ වෙනකොටත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ත්‍රිංගනමයි කියන කාරණය එළි වෙලා තියෙනවා. ඒ කියන්නේ සාරංග කියන අම්මණ්ඩි මේ වෙනකොට සිරිකොත ඉන්න සමහර උන්ටත් තමන්ගේ මස් 250 දෙනවා. මිට්ටුනි, කෙනෙකුට අහන්න පුළුවන් නාමල් රාජපක්ෂ ගන්නත් කැමති නම් මේ අම්මන්ටි දෙන්නත් කැමති නම් අපට තියෙන ගැටලුව මොකක්ද කියන කාරණය. මිට්ටුනි, නාමල් රාජපක්ෂ උගේ අම්මගේ හැරි තාත්තගේ හැරි බූදලේ වියදම් කරලා මේ අම්මන්ටි ජංගි විතරක් නෙමෙයි කොණ්ඩම් විතරක් නෙමෙයි ඕනම අටමගලක් අරන් දුන්නට අපි විරුද්ධ නැහැ. හැබැයි නාමල් රාජපක්ෂලා ජීවත් වන්නේ අපේ ලේටික ඌරලා බීලා. මේ රටේ ඉන්න අහිංසක ළමයට කන්න බොන්න තියෙන පාන් කාලට ප්ලේන්ටියට කිරි වීදුරට කැලලා. අන්න ඒ නිසා මේ අම්මන්ඩි අවසානයේදී බුදින්නේ ඔබෙත් මගෙත් මස්, ඔබෙත් මගෙත් ලේ. අන්න ඒ නිසා තමයි අපට ප්‍රශ්නයක් තියෙන්නේ නාමල් රාජපක්ෂලට දිනුල්ලට බඳුල්ලට කඩේ යන සමහර ඉංජිනේරුවන්ට රෙද්ද උස්සලා ජීවත් වෙන නීතිඥවරියක් යයි කියාගන්න මේ කජු සංස්ථාවේ අම්මන්ඩිලා වගේ අම්මන්ඩිලා නිසා අවසානයේදී දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ ඔබටත් මටත්. විශේෂයෙන්ම මේ අම්මන්ඩි සහ විශේෂයෙන්ම අර කුෂාන් කියන ප්‍රවාහන අමාත්‍යාංශයේ ඉංජිනේරුවක් යයි කියාගන්න පිරිමි ගණිකාවත් මේ වෙනකොට අපේ රටේ විශාල වශයෙන් රාජ්‍ය සම්පත් අවභාවිතා කරනවා කියන චෝදනාව ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම බඳුල ගුණවර්ධනගේ අමාත්‍යාංශයේ වාහන තමන්ගේ ගෙදර වාහන හැටියට තමයි සාරංගත් එවැගේම කුෂානුත් පාවිච්චි කරන්නේ. අර නයිට් ක්ලබ් එකට නිරන්තරයෙන් රිංගන මේ අම්මන්ඩි බිල් ගෙවන්නේ පවා ඔබෙත් මගෙත් සල්ලි වලින්. ඒ කියන්නේ රජයට බිල් යන විදිහට තමයි මුන් කන්නේ බොන්නේ. මිට්ටුරණි, මෙන්න මේ නිසා තමයි මුන්ගෙන් බෙල්ලෙන් අල්ලලා හොල්ලලා නවත්තන්න අපට සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම අපට කරන්න බැරි වුණොත් අපට විතරක් නෙමෙයි ඊළඟ පරම්පරා ගානකට වන්දි ගවන්න දැනට සිද්ධ වෙලා තියෙනවා. අනිත් කාරණේ තමයි නාමල් රාජපක්ෂලා කරේතියන් යන සමහර කාලකන්ණි තේරුම් ගත යුතු වැදගත්ම කාරණේ තමයි නාමල්ල මේ වෙනකොට සාරංගට විතරක් නෙමෙයි හෙට අනිද්දට ඔබේ ගෙදර ඉන්න ගෑණිට විතරක් නෙමෙයි දුවටත් අත තියන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මොකද රාජපක්ෂ පවුලේ කොල්ලෝ කල්පනා කරන කාරණයක් තමයි මේ ලංකාව තමන්ගේ තේවත්තක් කියලා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් තේවත්තේ මහත්තයාට, එහෙම නැත්නම් තේවත්තේ ඉන්න
ලොක්කන්ට තමන්ගේ ගෑණි රාට ගෙදරට ගිහින් දීලා නාවල සුද්ධ කරලා ඔක්කොම කරලා ගෙනihin දීලා පාන්දරට අරන් ඇවිල්ලා නාවල ගෙට ගන්න තත්ත්වයකට වතුපත් වෙලා තියෙනවා. ඒ තත්ත්වයට රාජපක්ෂලා ලංකාවත් පත් කරගෙන ඉන්නවා. ඒ නිසා මේ කාල කන්නි ක්‍රමයේ වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමත් සමග අපි පෙමුණුන්ට මෙට්ටෝනි. අද දින ජයග්‍රහණය නමුතුබව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.